සම පැහැපත් වුණත් කුරුලා තියෙනවා නම් ප්‍රශ්නයක්නේ. බයෝවිටා මගේ සමට ක්ලියර් ගෝල්ඩන් ෆෑනස් එකක් ලබා දුන්නා. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා. කාන්තාවකට විශේෂයෙන්ම අවශ්‍ය ඊවනිං ප්‍රිම්රෝස් මෙන්ම රන්වන් පැහැති සමකට අවශ්‍ය පෝෂක පරිපූර්ණව බයෝවිටාහි අඩංගුයි. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා. ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය එබුවන් සුබූ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබට. ස්වභාවයෙන්ම ඔබට ලැබිලා තියෙන සම හිසකේ සහ නියපල කියන මේ හැමදේම හැමදාමත් ලස්සනට තියාගන්න, හැමදාමත් සුන්දරව ඉන්න ඔබට කියලා දෙන්න අදත් අපි සූදානම් පරිපූර්ණ පෝෂණ සත්කාරයේ බයෝවිටා සමගින්. ඉතින් බයෝවිටා ගැන අදත් ඔබ දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙන වෛද්‍ය දිනේෂ් විජේතුංග, ඒ වගේම රංගන ශිල්පිනී මාධවි ඇන්තනි. අයබන් සුබූ දැසනක් දෙදෙනාටම. මාධවී, මුලින්ම අපිට බයෝවිටා ප්‍රේක්ෂිකාවක් එවලා තියෙනවා ආය ෆාමා නියුට්‍රා ආයතනයට SMS පණිවිඩයක්. ඒක ගැන මම මුලින්ම කියන්න ඕනේ. ඇය කියනවා මේ වෙනකොට ඇව දකින දකින හැම කෙනෙක්ම ඇය සුදු වෙලා ලස්සන වෙලා කියලා කියනවලු. ඉතින් බොහොම ස්තුතියි කියලා තියෙනවා ඇය බයෝවිටා කණ්ඩායමටත් ආය ෆාමා ආයතනයටත්. මොකද මීට කලින් කවදාවත් ඇයට මේ වගේ කමෙන්ට්ස් ලැබිලා නැහැ කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඔබටත් පුළුවන් දෙයට අදහසක් එකතු කරන්න. ගොඩක් සන්තෝසයි නේද මේ ඩොක්ටර් අපිට දැන් ඔෂධි. ගොඩාක් ස්තුතියි මේ ඔබට ප්‍රතිඵලයක් ලැබිච්ච බවත් අපිට දැනුම් දුන්නට. සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් කතා කරන්නේ වරදක් වුණොත් කියන්නනේ. එහෙම නැත්නම් මම මෙච්චර කල් පාවිච්චි කරා මට ප්‍රයෝජනයක් හම්බුනේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඉතින් අපිට ගොඩක් ප්‍රශ්න අහලා තමයි ගොඩක් දෙනෙක් කතා කරන්නේ. නමුත් තමන්ට ලැබිච්ච ප්‍රතිඵලයක් ගැන කියනකොට අපිට හරිම සන්තෝසයි. මොකද අපි මෙතනට ඇවිල්ලා මේ විදිහේ ජනමාධ්‍යයක් ඔස්සේ මේ විදිහට වගකීමෙන් අපේ අත්දැකීම් බෙදාගන්නේම ඔබටත් ප්‍රතිඵලයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්. ඉතින් ඒ විදිහට ලැබුණා, ප්‍රතිඵල ලැබුණාය කියලා දැනගන්න ලැබීම ඖෂධී ඇත්තටම ගොඩක් සන්තෝසයි. ඉතින් මට ඔයාට කියන්න තියෙන්නේ ඔබ ගත තීරණ ඉතාමත් නිවැරදි තීරණයක්, බයෝවිටා පවුලට එකතු වෙන්න ගත්තු තීරණය. මොකද බයෝවිටාහි අඩංගු අන්තර්ගතය සහ එහි ඉහළ ප්‍රමිතිය, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත බව හැමදාමත් වෛද්‍යවරු හරහාත් අපි ඔබට කියා දෙනවා. ඒ වගේම ඒ කියන සෞඛ්‍ය ආරක්ෂිත බව නිසාම ඒ පෝෂණය අපට ලැබිලා අපට ලැබිච්ච ඒ ප්‍රයෝජන ගැනත් අපි ඔබත් එක බෙදා ගන්නවා. දැන් වසර ගණනාවක තිස්සේ ඇවිත් මේ විදිහට, ඉතින් ඔබට ලැබුණු ප්‍රතිඵලයම තවත් කෙනෙකුටත් ලැබෙන්නට පුළුවන්. සඳහන් කළ තියෙනවද දන්නේ නැහැ කොච්චර කාලයක් පාවිච්චි කරා. ඔය කියලා තියෙනවා 2016 මැයි මාසයේ සිට කියලා. කියන්නේ දැන්ට අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා කාලයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ පෝෂණ අතිරේකයක් ඇඟෙන් ඇඟට උරාගෙන ඊට පස්සේ එහි ප්‍රතිඵල පෙන්වන්නට එක එක්කෙනාට ගත වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. වෛද්‍යතුමා ඒ පිළිබඳව පැහැදිලි කරයි. මොකද අපි එක එක්කෙනාගේ ශරීරවල ක්‍රියාන්විතයේ සහය රසායනික තත්ත්ව වෙනස් නිසා. එසේ වෙතත් මට බොහොම සන්තෝසයි. ඒ වගේම කියන්න තියෙන ඉතින් ඒ පණිවිඩය සහ ඒ ආදර්ශයෙන් ඕනම කෙනෙකුට හොඳ පණිවිඩයක් තමයි ලැබෙන්නේ බයෝවිටා පිළිබඳව. ඉතින් ඒ ගැන ඇත්තටම අපිට සන්තෝසයි. ඔව් ඩොක්ටර්, දැන් මම ඔබෙන් දැනගන්න කැමතියි, දැන් ඖෂධි සඳහන් කළ තියෙනවා 2016 මේ මාසෙ සිට තමයි ආය බයෝවිටා භාවිතා කරන්න පටන් ගත්තේ කියලා. මේ වෙනකොට අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් මෙච්චර කාලයක ඉඳන් දිගින් දිගටම මේ බයෝවිටා කැප්සූල් එක භාවිතා කිරීම සුදුසුයිද? ඔව් ඇත්තටම මෙහෙමයි. මම අර අපි හැමදාම කියනවා වගේ අර අඩංගු නොයියුතු දේවල් විශේෂයෙන් මැංගනීස්, සිලිකන්, සෝඩියම් වගේ සංඝටක අංශු මාත්‍රකත් අඩංගු වෙලා නැහැ. ඒ වගේම අදි මාත්‍රම අඩංගු වෙලා නැහැ. විටමින් ඊ වගේ දේවල්, බයෝටින් වගේ අදි මාත්‍රම් අඩංගු වෙලා නැහැ. ඒ කියන්නේ එතකොට මේකේ අන්තර්ගත වෙලා තියෙන සිරුරට හිතකර දේවල්. ඉතින් දැන් එවැනි දේවල් අන්තර්ගත වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ අනුමැතියක් ඇතුව යම් කිසි නිශ්චිත කාල සීමාවකට ඒක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් අතන අපේකේ තියෙන ප්‍රමිතිය ගැන කතා කරනවා නම් මේකට ISO සහතිකයේ තියෙනවා. ඒ කියන්නේ ආහාර සුරක්ෂිතතාවය, ආහාර කියන්නේ ආහාරමය නිෂ්පාදනය, කියන්නේ පෝෂණ අතිරේක, ඒකට අයිති වෙනවා. එනේ ඒ වගේ එවැනි හොඳ නිෂ්පාදන ISO සහතිකයේ තියෙනවා. එතන මෙතනට ඇවිල්ලා කතා කරන මාධ්‍යවලට ඇවිල්ලා කතා කරන හුඟක් පෝෂණ අතිරේකවල මේ ISO සහතිකේ නැහැ. ඒක එකක්. ඊළඟට තමයි ඊළඟට ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ සහතිකේ. ඒක ලැබිලා නැහැ ගොඩක් නිෂ්පාදන වලට. දැන් ඒගොල්ලෝ මේ දෙක ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැතුව ඔය TGA සහතික, ඒ සහතික ගැන ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය, කියන්නේ ඕස්ට්‍රේලියාවේ තේ නිෂ්පාදනය පාවිච්චි කරන්න පුළුවන් කියන සහතික තමයි මේ TGA සහතික කියන්නේ. එන WHO සහතික, ඔන්න ඔය වගේ දේවල් ගැන කතා කරන මිස අර මම කිව්ව සහතික දෙක ගැන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ ශ්‍රී ලංකාව තුළ
පාරිභෝජනය කරන්න පාවිච්චි කිරීමට එම නිෂ්පාදන සුදුසු නෑ කියන එක තමයි මේ අපි වක්‍රව මේ කියමේ පෙන්වලා දීලා තියෙන්නේ. මොකද ISO සහතිකේ නෑ කියන එකයි ඖෂධ නියාමන අධිකාරියේ තියෙන සහතිකේ නෑ ওই හුඟක් නිෂ්පාදන වලට. ඉතින් ඒකින් අපිට අදහස් වෙන්නේ අපේ නිෂ්පාදනය කිසිම අතුරු ආබාධයක් නැතුව දිගු කාලිනව පාවිච්චි කිරීමේ කිසිම ගැටලුකාරී තත්ත්වයක් නැහැ. ඔබට කැමති නම් ඔබ ජීවිත කාලය පුරා වුණත් බයවිටා පාවිච්චි කිරීම ඔබට හැකියාව තියෙනවා කියලා කිසිම සංගුණතාවයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකම නිෂ්පාදනය බයවිටා කියලා මට කියන්න පුළුවන්. ඔව් මාධවි මම ඔබෙන් දැනගන්න කැමතියි දැන් ඔබ රංගන ශිල්පිනියක් නිවේදිකාවක් විදිහට බොහෝ අවස්ථාවන්වලදී තද අවුවට නිරාවරණය වෙනවා නිවේදන කටයුතු සඳහා හැමදාම නැත්තම් රූගත කිරීමවලදී නමුත් දැන් කොච්චර තද අවුව හිටියත් ඔබේ සමේ මේ වගේ අවපහැගැන්වීමක් නොපෙනෙන්න හේතුව මේ බයෝවීටා කැප්සූල් එකද මෙහෙමයි සින්දුජා ඒ කියන්නේ අපි හැම රැකගන්නවා නම් දීර්ඝකාලීනව අපේ හැමට අපි සත්කාර කරනවා නම් දැන් පෝෂණ සත්කාරයක් කියලා කියපුවාම ඒක අභ්‍යන්තරයෙන්ම ලැබෙන සත්කාරයක් ඒක නිසා සම කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය වැඩිම ප්‍රදේශයක පැතිරිලා තියෙන ඉන්ද්‍රිය. ඉතින් අපි හැම ගැන ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත්. අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ මූණේ හැම ගැන විතරයිනේ. නමුත් මම පුද්ගලිකව ඒ කාරණාවට විරුද්ධයි. අපි හැම කියලා කියපුවාම ඊට පස්සේ ඒ හැමේම තවත් එක්ස්ටෙන්ෂන් විදිහට දකින නියපෙළ හිසකෙස් මේ හැම දෙයක් ගැනම අපි ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මේ දේවල් වල ආරක්ෂාව ගැන ඒ වෙනි රෝගීකම ගැන අපි හිතන්න ඕනේ. ඒක නිසා ඒ විදිහට දීර්ඝකාලීනව පෝෂණ අතිරේකයකින් ඒ කියන සංඝටක තුලින් පෝෂණය ලැබෙනකොට ශරීරයට මේ වගේ මේ කෙටි කාලීනව අවුවට නිරාවරණය වීම නිසා ඇතිවන යම් කිසි පොඩි ඩැමේජ් එකක් හරි ඒ කියන්නේ අවුවට ඉඳපුවාම අපි පොඩක් කළු වෙනවනේ තරමක් අවපහැගන්නවනේ ඒක නැවත රිකවර් වෙන්න එහෙම නැත්නම් ආපහු හිටපු තත්වයට පැමිණෙන්න බොහොම පොඩි කාලයයි ගත වෙන්නේ මොකද අපේ හැම දන්නවා එතකොට ආපහු ඒක රිකවර් කරගන්නේ කොහොමද කියලා වෛද්‍යතුමා පැහැදිලි කරන්නේ මෙහි අඩංගු වෙන මේ කොලැජන් වගේ බයෝටින් සිෂින් ඕකේ මේකයි මාදවි මේකේ ඔය පයින් බාක් එක්ස්ට්‍රැක්ෂන් එකේ ක්‍රියාකාරීත්වය. මොකද ඒකේ නිෂ්පාදනයේ සංඝටක වලින් තයිරොසයිනේස් ඉන්හිබිටර් එකක් ක්‍රියා කරලා කියන තයිරොසයිනේස් කියන ප්‍රමාණය සිරුරේ වැඩි වෙනකොට මෙලනින් ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර සයිරොසයිනේස් වල ක්‍රියාකාරීත්වය අඩු කර ගැනීමෙන් සයිමේ අඩු කරලා ඉවරලා මෙලනින් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කරනවා. ඒතර මෙලනින් අපි දන්න හැමෝම මෙලනින් ප්‍රමාණය වැඩි වුණාම අපි කළු වෙනවා. මෙලනින් අඩු කරන්න ඒක උදව් වෙනවා පයින් බාක් එක්ස්ට්‍රැක්ෂන් එක. ඊට අමතරව මේකේ අපි අඩංගුලා තියෙනවා විටමින් B3 වගේ සංඝටක ඉතාම වැදගත්. ග්ලූටතයෝන් නේද? ඔයනේ තේ ඊළඟ බීටා කැරොටින්. හිරු වලින් ආරස්සා කරන. ඒ ඔය කාරණා හින්දා තමයි ඔය මදවි තින් ඔය කියන්නේ නේද නිතරම මට තින් දැනන්නේ මට දන්නේ නැහැනේ මෙහෙම මේ සංගතක පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කරන්න නමුත් මගේ අත්දැකීමෙන් මම දන්නවා මම සාමාන්‍ය කෙනෙක් මගේ මිතුරියක් හෝ මාත් එක්කම එකටම අවු ඉඳපු කෙනෙක් ආපහු රිකවර් වෙන්න යන කාලයට වඩා බොහොම අඩු කාලයක් තමයි මට ගත වෙන්නේ කියලා ඒ කියන්නේ ඒ පෝෂණ සංගතක අන්තර්ගත වෙලා තියෙන නිසා කියන එක තමයි වෛද්‍යතුමා පැහැදිලි කරේ ඔව් ડોක්ටර් ඔබෙන් දැනගන්න කැමතියි මම දැන් ඔබ සඳහන් කරපු ඒ පෝෂණ සංගතකයන් සහ ඒවයේ වටිනාකම සම්බන්ධයෙන් ඒ වගේම සමහි පැහැපත්භාවය ලබා දෙන්න කොහොමද ඒ සංගතක ක්‍රියා කරන්නේ කියලා ඔව් දැන් සින්දුජා අහන දෙයට මම උත්තර දුන්නා මාධවිගේ ප්‍රශ්نين ඇදලා ඉවරලා ඉතින් ඇත්තටම අපේ මේ අන්තර්ගතය තමයි විශේෂ ඉතින් මේ ඒකේ ක්‍රියාකාරීත්වය මත තමයි ඇත්තටම අපේ සිරුරට ඉක්මන් පැහැපත් වීමක් ලබා දීමටත් කියන්නේ අපි අර අවුවට නිරාවරණය වුණාම ඒක අරසා කරගෙන විශේෂයෙන් බීටා කැරටින් වල ක්‍රියාකාරීත්වය ඉතින් එවැනි සංගතක අන්තර්ගත වීම ප්‍රතිඵලයක් හැටියට තමයි බයවීටා අද වෙනකොට වෙළඳපොලේ ඉතාමත් හොඳ නිෂ්පාදනයක් හැටියට පාරිභෝගිකයන් හඳුනලා දීලා තියෙනවා. ඔව් මාධවී දැන් ඔබ බයවීටා භාවිතා කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා මේ වෙනකම්ම බයවීටා භාවිතා කරනවා. දැන් ඔබ දිහා බැලුවම නම් අපිට පේනවා තව තවත් ඔබ දිනෙන් දින පැහැපත් වෙනවා. ඉතින් මේට හේතුව බයවීටා ඔබ දිගින් දිගටම භාවිතා කිරීමද? ඔව් මං හිතන්නේ මම බයවීටා දිගින් දිගටම පාවිච්චි කරනවා. මම හැමදාමත් කියන කාරණාවක් තමයි එකක් මට තියෙන්නේ සුදුහමක් නෙමෙයි. ඒ හේතුව නිසා මට එහෙමයි කියලා මගේ හැම දැන් සුදු කරන්න බෑ. එහෙම කියලා මම සුදුහමක් තමයි දෙන්නේ. ඒ කියන්නේ ගොඩක් කාලාවට මාදවි දැන් මම මේ දැකපු දෙයක් තමයි. දැන් අපි ගොඩක් අයගේ මූණ සුදුයි. එන අත් දෙක බැලුවම අත් දෙක කළු. ඒ කියන්නේ අනීවන් ස්කින් ටෝන් එක. ඉතින් අතන මාදවි දැන් එහෙම තත්ත්වයක් නෑ. ඒ මොකද දන්නවද මේක අර අභ්‍යන්තර පෝෂණයක් ගන්නකොට මුළු සිරරටම ලැබෙන පෝෂණ ඒකාකාරයි නේ. ගොඩක් වෙලා අපි ක්‍රීම් එකක් පාවිච්චි කරොත් ඒක මූණට විතරයි නේ. අර අභ්‍යන්තර පෝෂණයක් කියන හොඳ අභ්‍යන්තර පෝෂණයක් ලබා ගන්නකොට තියෙන වාසිය ඒක තමයි. දැන් අතනම මේ මාදවි කළු කෙනෙක් කියන්නේ බෑ කාටවත්. දැන් අතනම හොඳ සුදු පැහැදි. පරණ ෆොටෝ එකක් තියෙනවා. පරණ ෆොටෝ එකක් තමයි වෙන්නට තියෙන්නේ නේද අතන. ඉතින් කොහොම හරි මට ඇත්තටම සන්තෝසයි. මම කියන දෙයක් තමයි අපි කන කෑම වලින්
අපිට දෛනිකව ලැබෙන පෝෂණ මට්ටම ඇත්තටම ප්‍රමාණවත් නැහැ. අපි කොච්චර උත්සාහ කරත් අපිට එහෙම මේ කිරලා මැනලා ඒ පෝෂණය හරියටම ඒ අවශ්‍ය මිලිග්‍රෑම් ගන්න ලැබෙන විදිහට කන්න අමාරුයි. ඒක නිසාම පෝෂණ අතිරේකයක් කියන එක කෑමට අමතරව ලබා ගන්න එක පුරුද්දක් කරගන්නට ඕනේ. ඒක අපි අපිට ඒ තරම් අලුත් දෙයක් වුණාට මේ ලෝකයේ අනිකුත් රටවල් වල දියුණු ශිෂ්ටාචාරවල ඒක මේ එහෙම නැහැ. වෙනත් රටවල හොඳින් මේ හැමෝම හඳුනන දෙයක් පෝෂණ අතිරේකයක් කියන එක. ඒක නිසා මං හිතන්නේ මේ බයෝවීටා දිගින් දිගටම පාවිච්චි කිරීම මගේ හැමත සහ හිස කෙස් වලට නියපෙළට ප්‍රයෝජනයක් වෙච්ච හැටි කොහොමද කියන එක මම හොඳම සාක්ෂියක්. ඔව් එහෙමනම් බයෝවීටා ගැන ඔබටත් ගෙට් ලොක් තියෙනවා නම් ඔබට දැනගන්න පුළුවන් මෙන්න මේ ලිපිනෙන් සහ දුරකථන අංක වලින් ආයෆාමා ඇන් නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජායල. ඒ වගේම දුරකථන අංක 077 010 37 95 077 010 37 98 කියන දුරකථන අංක වල. එහෙමනම් බොහොම ස්තුතියි මාධවී ඔබටත්, ડોક્ટર දිනේෂ් ඔබටත්. තවත් දවසක බයෝවීටා ගැන බොහෝ දේවල් කතා කරන බලාපොරොත්තුෙන් ආදර සමගන්න ඔබට සුබ දවසක්. ආයුබෝවන්.